ආයුබෝවන් හරිදේ හරියටම ගෙන එන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ඇමති වාසුටත් කොරෝනා අමාත්‍යවරයා පසුගිය දින හතර පුරාම පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වී ඇති බවට තොරතුරු කොවිඩ් ආසාදිත ඇමති දයස්සිරිගේ පළමු පෙළ ආසාදිතින් 89ක් නිරෝධායනයට කොරෝනා ආසාදිත හකීම්ගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් ගයන්ත තලතා සහ සුමන්තිරන්ට වෛරස ආසාදනය වී නොමැති බවට තහවුරු වෙයි. මන්ත්‍රීවරුන් ආසාදිත වුවත් පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කියයි. පාසල් විවෘත වෙයි. පාසල් විවෘත කළ යුත්තේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරලයි. විපක්ෂ නායක සජිත් කියයි. හරින්ගේ හැසිරීමට සහ ජනපතිගේ ප්‍රකාශයට අදත් පක්ෂව සහ විපක්ෂව ප්‍රකාශ. හරින් වෙනුවෙන් අනුරත් ඉදිරියට එයි. හරින් බය වෙන්න එපා. ජනාධිපතිතුමා ගැරඬි මරන්නේ නැහැ. කනක කියයි. රජයේ පළාත් සභා මැතිවරණයේ තියන්නේ නැත්තේ ජනතාවට මුහුණ දෙන්න බැරි නිසායි. සමගි ජනබලවේගෙන් චෝදනා. ජෝසප් පරාජසේකරම් ඝාතනයට අදාළ පිල්ලෑන්ට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යා යුතු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට දන්වයි. සම්පායෝටත් ඇප. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ හමුවේ ප්‍රදේශ රැසකට ගම් වතුර අවදානමක්. දිවයින පුරා තවත් ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි. ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට උපදෙස්. දැන් දේශීය පුවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හැමේ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන උපයෝගී කර ගනිමින් ඔහුගේ පාර්ලිමේන්තු ආශ්‍රිතින්ද සෙවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අතර මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට COVID වෛරසය ආසාදනය වුවද පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඉදිරියට කරගෙන යන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ තහවුරු වුණා. ඒ අමාත්‍යවරයා විසින් ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුවයි. අමාත්‍යවරයා පසුගියදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේදී දින 4 පුරාම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වී ඇති අතර CCTV දර්ශන ඔස්සේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගමන් කළ ස්ථාන පරීක්ෂාවට ලක් කර ආශ්‍රිතීන් හඳුනා ගැනීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව පාර්ලිමේන්තුව විෂ පීජහරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. මෙතර කොවිඩ් ආසාදිත බවට ඊයේ දින තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකාරක කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීපතම ආශ්‍රිතයින් 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙනවා. එලෙස හඳුනාගත් ආශ්‍රිතීන් අතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. එසේම ඒ මහතාගේ පවුලේ සියලු දෙනාද COVID ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතීන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකොරළ මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන් තිරන් මහතාද හඳුනාගත් අතර ඔවුන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත බවට මුලින්ම තහවුරු වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 89 දෙනෙකු මේ වන විට නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එසේම අමාත්‍යවරයා ජනවාරි මාස පළමු වනදා සිට සතියක පමණ කාලයක් තුළ පුද්ගලයන් 500 දෙනෙකු පමණ ඇසුරු කළ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ මහජන නියෝජිතයෝ හැදුනාය කියන එකෙන් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ සියලුම මහජන නියෝජිතයින්ට මේ රෝගය හැදිලා තියෙනවා කියලා. අවදානම කාට කාටත් තියෙනවා. ඒ නිසා අපි මෙහිදී වැදගත් වන්නේ මහජන නියෝජිතයෝද නැද්ද කියන එකට වඩා සියලුම දෙනා මේ කතා කරන මේ වෙන විට මේ රෝගය වැළඳිලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කළ යුතු දේ තමා අපිට පවත්න අපි කියලා තියලා තියෙන මේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු නිසි පරිදි නොකඩවා ඒක ක්‍රියාත්මක කිරීම හරහා ඒ ආරක්ෂාව ලබා
ලබාදීමයි මං හිතනවා එහිදී මහජන නියෝජිතයින් තමන්ට දිය හැකි උපරිම ආදර්ශය ලබා දෙයි කියලා ඒ මොකද ඒ හරහා අපිට පුළුවන් අනෙක් ජනතාවත් ඒවට අනුගත වෙන බවට වග බලා ගන්න ඒ මිසක් මහජන නියෝජිතයින් සඳහා විශේෂයෙන් අපි යම් යම් දේවල් අපිට වෙනස් කරලා කටයුතු කරන්න කටයුතු කළොත් මං හිතනවා ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි මං හිතනවා අපි ඒ සියලු වගකීම් එතුමන්ලා බාර අරගෙන තියෙනවා ඒ අනුව කටයුතු කරනවා ඒ නිසා මං හිතනවා මේක අවදානමක් හැටියට අපිට සැලකීම අවශ්‍ය වන්නේ නැහැ පාර්ලිමේන්තුව තුල මේ වසංගතයේ ව්‍යාප්ත වීමත් සමගම මං හිතන්නේ අපිට මේ රෝගයේ ස්වභාවය පිළිබඳව නව නිර්ණායක කිහිපයක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා එකක් තමයි අපි කියන පරිදි මේ රෝගය සමාජගත වෙලාද නැද්ද කියන කාරණාව පිළිබඳව ඉතා හොඳ අධ්‍යයනයක් කරන්නට හැකියාවක් තියෙනවා වසංගත රෝග අංශයට මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේ රහසිගත ගමන් යන අයට වඩා ඕනෑම ගමනක් හොයා ගන්නට පුළුවන් අය ඒ නිසා ඔවුන්ට රෝගය ආවේ කාගෙන්ද ගියේ කාටද කියන කාරණාව පැහැදිලිව හොයා ගන්නට පුළුවන් ඒ නිසා අපි වසංගත රෝග අංශයට කියනවා කරුණා කරලා ඒ සම්බන්ධයෙන් නව නිර්දේශය මොකක්ද කියන එක රටට හෙළිදරව් කරන්න අඩුම ගානේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේක කොහොමද හැදුනේ කියන කාරණාව පිළිබඳව හෙළිදරව් කරන්න කියලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි විශේෂ කාර්ය බලකායේ සමාජිකින් 30 දෙනෙකුද COVID-19 ආසාදිතින් බබට තහවුරු වී තිබෙනවා මේ අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ සිටු දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී තිබෙන්නේ මේ අතර කොවිඩ් පාලනයේදී මහා සංඝරත්නයේ මහජන නියෝජිතයින් සහ ජනතා සහභාගීත්වයේ ඇති මහජන ක්‍රියාවලියකට යෑම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ඒ කුරුණෑගල පළාත් මහ රෝහලේ PCR පරීක්ෂණ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් යුක්‍රේනයේ සිට පැමිණි සංචාරක කණ්ඩායමක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අද දින පැමිණි අවස්ථාවේදී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණි පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් ඊට විරෝධතාවය පළ කර සිටියා. මේ தத்துவයේ තමයි මේ රටට උදා වෙලා තියෙන්නේ. අපිට හොරෙන් මේ කිසිම දෙයක් කියන්නේ නැතුව මල්වතු අස්කිරි උබේ පාර්ශවයට කියන්නේ නැතුව ආණ්ඩුකාරතුමාට නිල දැනුම් දීම නොකර මේ කට්ටිය ශනේකින් මේ ගෙනල්ලා දැන්. දැන් තව දවස් දෙකකින් යනවා කිව්වා විල්පත්තුවට. ආයි පාරක් යනවලු රටේ හැමතැනම. එතකොට මේ යුක්‍රේන් රට අද ලොක්ඩවුන් කරලා තියෙන්නේ. එතකොට අපිට මොකද්ද තියෙන ආරක්ෂාව? අපේ ජනතාවට මේ ලෙඩේ හැදුනම කවුද වා කියන්නේ? දැන් දළදා මාලිගාව හොදනවා. ඕදැව්වයි කියලා මේ විස බීජය නවතීද? එතකොට මේ වාහනවල ඉන්න රියදුරු මහත්තුරු අර ඉන්න ළමයි අර බලන්න ස්ප්‍රේ එකක් ගගා නග්ග ගන්නවා. ඒ කට්ටියට තියෙන ඇඳුම් මොනවද? මේ කට්ටිය විතරයි මේ ඇඳුම් තියෙන්නේ. එතකොට මේ කට්ටිය දින 14ක නිරෝධායනය වෙනවද? කොහෙද තියෙන ආරක්ෂාව? මෙන්න මේ දේ අපි දැඩිව අවධාරණය කරන්න ඕනේ. රජයන් අපිට කිව්වා මේවා ගෙන්වන්නේ නැහැ කියලා. නමුත් මේ වෙලාවේ දළදා මාලිගාවට දැන් ගෙන්වලා ඉවරයි. එතකොට දළදා මාලිගාවේ කඳු උඩ රට ජනතාවට විශාල අනාරක්ෂිතභාවයක් දළදා මාලිගාවේ සේවක මණ්ඩලයට අපේ මහ සංඝයා වහන්සේලාට අපේ ජනතාවට විශාල ගැටලුවකට මුහුණ පාන්න මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන කේන එක. ඉතාම කනගාටුවෙන් යුක්තව දැනුම් දෙනවා. බස්නාහිර පළාත සහ හුදකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සීලු පාසල් සහ පෙර පාසල් මෙන්ම දිවා සුරකුම් මධ්‍යස්ථාන අද සිට ආරම්භ කෙරුණා. මේ අතර පාසල් ආරම්භ කළ අද දිනේ සිසුන්ගේ පැමිණීම 51%ක් සහ ගුරුන්ගේ පැමිණීම 88%ක් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. බස්නාහිර පළාතේ සහ හුදකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් පෙර පාසල් සහ දිවසොරකුම් මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණා. මෙහිදී ප්‍රාථමික අංශ පෙර පාසල් සහ දිවසොරකුම් මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණේ මාස 3කට පසුව වීම විශේෂත්වයක්. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සියලු පාසල් ක්‍රියා කළ යුතු අතර ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම එක් එක් පාසලට වෙන් වූ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුව ඇති කමිටුවට පැවරෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහයද මේවන විට පාසල් වෙත නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. අද උදේ බස්නාහිර පළාත හැරෙන්ට සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ වුණා. ඊයේ හවස මම පළාත් 9ම පළාත් අධ්‍යක්ෂකවරුන් සමඟ සාකච්ඡා කළා. පාසල් වලින් 95%කට වඩා විවෘත කිරීමට හැකියාව තියෙනවා. විශේෂ හේතු නිසා පාසල් ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරි වෙලා තිබෙන්නේ. මේ උපදෙස් මාලාව මේක පදනම් කරගෙන පාසල් කමිටු මේ වැඩපිළිවෙල ආරම්භ වන්නේ.
මේ අද දින පාසල් ආරම්භ වීමෙන් අනතුරුව විවිධ ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණි ආකාරයයි. අවදානමක් තියෙනවා ඉතින් අවදානමක් තුනයි කියලා මේක ඉතින් කවද නතර වෙද කියලා කරුවත් නැහැ නේ. ඒක ළමයි කවලා තියන් ඉන්න බෑ. ආරක්ෂාව උඩම ගියේ ඉස්කෝ බයක් නැහැ ඉතින්. එහිදී බොහෝ ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ මෙලෙස අදහස් පළ කළා. දරුවන්ට රෝගී තත්ත්වයක් හෝ සම්ගි ශිෂ්‍යන ආබාධයක් හෝ උණ රෝග තත්ත්වයක් සම් ප්‍රතිශා ලක්ෂණ තියෙනවා නම් දරුවව පාසලට යවන්න එපා. දරුවන් නිවසේ රඳවා තබා ගන්න. බස්නාහිර පළාතේ ඉන්න ගුරුවරුන් වෙන ප්‍රදේශවල පාසල්වල ගැන්වීම් කටයුතු කරනවා නම් ඒක ගිය ටර්ම් එකේ දීපු නිර්දේශයේ තිබුණේ ඒ ගුරුවරුන් පාසලට ගෙන්න ගන්න එපා කියන එක. නමුත් දැන් බස්නාහිර පළාතෙත් ගොඩක් දුරට රෝගේ පාලනය වෙවි යනවා. ඉතුරු ඒක පාසලේ අවශ්‍යතාවය අනුව ඒ සඳහා තීරණයක් ගන්න කෙනෙක් තමයි උපදෙස් යවලා තියෙන අධ්‍යාපන අමාත්‍යංශය. එමෙන්ම ලංකා ගුරු සංගමයද අද දින පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. අපි දැක්කා දැන් ගිය අවුරුද්දේ තුන්වෙනි වාරයේ ආරම්භයේදී අධ්‍යාපන ලේකම්වරයෙක්ව සමස්ත වගකීම තමන් බාර ගන්නවා කියලා. නමුත් දැන් අද වෙනකොට කියන්නේ දැන් ළමයි වගකීම් බිරහිත වැසිරුණොත් ඒ වගකීම ඔහුට බාර ගන්න බෑ කියලා. එවැනි ප්‍රකාශ හරහා අපි වගකීමෙන් පැහැර හැරියොත් මේ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුවේ පවා මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන තත්වයක් තුල පාසල් පද්ධතියේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්න අපිට තියෙනවා. ඒක නිසා ඒව සම්බන්ධයෙන් අන්තර් සම්බන්ධීකරණය අධ්‍යාපන අමාත්‍යාංශය අදාගත යුතුයි. මේ අතර පාසල් වෑන් රථරිය දුරන් අදසිය ගැටලු පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. දෙමාපියෝ දැන් මේ වෙනකොට ළමයි කොටස ළමයි ගෙනියනවා පාර බස් වල. එක් කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මොකද හේතුව අපි මාස 8ක් රැකියාව නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියටත් අපිට මේ විදිහට කරන්න උනොත් අපි සම්පූර්ණ ශිෂ්‍යයන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. දැන් ළමයිත් අඩුයි. අපි මේ වෘත්තිය කරගෙන යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේම මාස 2යි අපි ගියේ. නමුත් අපේ ලීසින් වාරික ඒ වගේ වල තියෙනවා. තෝල් ජීවත් කරන්න තියෙනවා. මේ වෘත්තිය ඉස්සරහට කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ළමයි ඉන්නවද අද වෑන් එකේ? ළමයි නෑ අද එච්චර. ළමයි හතර දෙනා හිටියි. රජය පාසල් විවෘත කිරීමට තීරණය කළද තවපත් පාසල් වලට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරන ප්‍රතිපව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ගැටඹේ ඓතිහාසික රාජෝපවනාරාම විහාරස්ථානයේ පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනුතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරනවා අපේ පාසල් පද්ධතිය වසා තබන්නට බෑ, විවෘත කරන්නට ඕන. හැබැයි ඒ විවෘත කිරීම සිදුවිය යුත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අරගෙන. පාසල් අරින්නම් වාරේ අරලත් හරියන්නේ නැහැ. නිසි සෞඛ්‍ය ක්‍රමවේද ටික අනුගමනය කරලා විශේෂයෙන්ම අපේ 43 ලක්ෂයක් 44 ලක්ෂයක් පාසල් දරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න භාවය ආරක්ෂා කරමිනුයි ඒ අධ්‍යාපන ක්‍රමවේදී ඉදිරියට යాయి. මම දන්න විදිහට අපේ GLPRI සමාජයතුමාගෙන් මම පුන පුනාම ප්‍රශ්න කරා. එතුමා නම් කියනවා එම පාසලකටම අදාළ ප්‍රතිපාදන යවලා තියෙනවායි කියලා. ඒ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න බොහෝ තැන් වලින් නැගෙන මැසවිල්ල තමයි ඔය ප්‍රමාණවත් සැනිටයිසර් නැහැ. අත්සෝදන බේසන් ස්ථාපනය කිරීම සිදු වෙලා නැහැ. සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ කට්ටලෙහි හිඟයක් තිබෙනවා. මේ අනාදි වශයෙන් ප්‍රශ්න ගණනාවක් රට වටින්ම පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලොකු ගැටලුවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සිදුවෙන්නේ නිල ඇඳුම ලබා දෙනවා මාසයකට පෙර. මම දන්න විදිහට තාම මේ නිල ඇඳුම වැඩසටහන හරියාකාරව රට වටේම ක්‍රියාත්මක වෙලා නැහැ. පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසක ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගං වතුර අවදානම් තත්ත්වයක්ද ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කර පවතිනවා. ඒ අනුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කර ඇති අතර ඉන් මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයකට ඝන අඩි 2150ක්. මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද ගංවතුර අවදානමකටයි ලක්ව තිබෙන්නේ.
එමෙන්ම සෝමවතිය දිග්ගල ප්‍රදේශයේද මෙවන විට ගම් අතුරු තත්වයක බලපෑම එල්ල වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග කලාවේ ජලධාරිතාවේද අක්කර අඩි 8008ක් දක්වා ඉහළ ගොස්ති වෙනවා. මේ හේතුවෙන් කලාවේ හදිසි වාන්දුරු දෙකක්ද විවෘතවයි පවතින්නේ. කලාවේ වාන්දුරු විවෘත කිරීමත් සමගම කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 7200ක් වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පවතින තත්ත්වය හමුවේ කලා ඔය දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි කලාව බහර ඉංජිනේරු කාර්යාලයේද පවසන්නේ. මේ අතර කලාවේ වාන්දුරු විවෘත කිරීමත් සමගම කලාවව අවකන මාර්ගයේද අවකන විහාරස්ථානයේ අසලෙන් ජලයෙන් යට වී තිබුණා. දමුළුව ජලාශයේ වාන්දුරු හතරක් විවෘතව පැවති ආකාරයයි මේ. මෙම ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 4900ක පමණ ජලයක් මුදා හරින බව එහි වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා. කණ්ඩලම වැවද මේවන විට වාන් දමමින් පවතිනවා. මෙම තත්ත්වයත් සමග කණ්ඩලම වැවල මාර්ගයේද ජලයෙන් යට වී තිබෙනවා. මෙවර විට රාජාංගනේ ප්‍රදේශයටත් පවතින්නේ අධික වර්ෂාවක්. මේ හේතුවෙන් රාජාංගනේ ජලාශයේ වාන්දුරුටු 6ක්ද විවෘත කර තිබෙනවා. මෙම වාන්දුරුටු 6 අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. ඒ අනුව කරුවල්ගස්සව සහ වනාත බිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂු වලට අයත් කලාවේ නිම්නය ආශ්‍රිත පහත් බිම්වල ගම් වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙවන විටත් එහි ප්‍රදේශ කිහිපයක සුළු ගම් වතුර තත්ත්වයක් පවතිනවා. අංගමූ ජලාශයේද වාන්දුරුටු දෙකක් විවෘතව පැවතියේ මේ ආකාරයෙන්. දින කිහිපයක සිට ඇදහැරෙන අධික වර්ෂාපතනයත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයක් පවතිනවා. උතුරු පළාතරද අධික වර්ෂාපතනයෙන් බලපෑම් එල්ල වී ඇති අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේද වාන්දුරුටු 14ක් විවෘතවයි පවතින්නේ. මේ හේතුවෙන් ඉරණමඩු ජලාශය ආශ්‍රිත පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට දිස්ත්‍රික් අවධාකරණා කරන මධ්‍යස්ථානය දන්වා සිටිනවා. පහළ වායුගෝලයේ තියෙන කැළඹෙන ස්වභාවයේ හේතු කොටගෙන දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සහ වායම් වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. එතකොට දීවර ප්‍රජාවට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ පුත්තලම ඉඳන් කංකස සන්තුරේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසිය තියෙනවා. මේ නිසා අපි දීවර හා නායක ප්‍රජාවට කියනවා මේ පිළිබඳ අවධානය යොමු කිරීම තුලින් තමන්ගේ කටයුතු වල නියැලෙන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. සමුද්‍රීය සහයෝගිතා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බංගලාදේශ එකගත්වයේ පළ වී තිබෙනවා. බංග්ලාදේශ මහජන සමූහ ආණ්ඩුවේ වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිහුල් ඉස්ලාම් මහතා අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සිය අක්තපත්‍ර බහර දුන්නා. අනතුරු පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය සහ කොවිඩ් 19 පාලනයට රාජ්‍යය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිවරයා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ශේෂ්ත්‍රයන්හි ද්විපාර්ශ්වීය සම්බන්ධතා හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව ප්‍රකාශ කළා. ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් දැනටමත් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනයේ නිරතව සිටින බව සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් සිය රටේ අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුළුල් කිරීමට සූදානම් බව සඳහන් කළා. 2018 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු බංග්ලාදේශයේ චාරිකා කර නැති බව සඳහන් කළ අරිෆුල් ඉස්ලාම් මහතා නිල සංචාරයක් සඳහා සිය රටට එන් ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට පෙර සිදු කර තිබූ ආරාධනය යළි සිහිපත් කළා. රාජ්‍ය නායක මට්ටමේ සම්බන්ධතාවයන්හි අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා වත්මන් දුෂ්කර සමය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බවයි සඳහන් කළේ. සමාජය බියවත් වෙමින් සිදු කරමින් යන දේශපාලනය මෙරට තුල වළංගු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු කියනවා ඔහුට චරිත දෙකක් තිබෙන බව. අවංක මිනිස්සුෙකුට තියෙන පුළුවන් එක චරිතය. ඔහු කෙනෙකුට අවශ්‍ය නම් පැරණි ඔහුගේ චරිතයටත් පණපොවන්න පුළුවන් කියලා. නිකන් කිව්වොත් ඔහු දැනට පණපොවමින් තිබෙන්නේ අහිංසකගේ චරිතයට
අවශ්‍ය නම් අඟුලිමාලගේ චරිතය උනත් පණ පොවන්න පුළුවන් කියලා. ඔහු ප්‍රභාකරන් ඝාතනය කරපු විදිය, ඔහුව බල්ලෙක් වගේ ඇදගෙන ගිහපු විදිය අවශ්‍ය නම් ඒ විදියට එයාට චරිතයකට පණ පොවන්න පුළුවන් කියලා. එතකොට ඒක සරල නෑ. කවුද මේ? රටේ ජනාධිපතිවරයා. එනිසා ජනාධිපතිවරයා මේ තරම් කිපෙමින් මේ ප්‍රකාශ කරන්න කුමක් අරමුණු කරගෙනද? ඔහුගේ සම්පූර්ණ නම කියීම. හැබැයි ජනවරමට අනුව නම් ඔහු කිපෙන්න තිබ්බෙ මොනවටද? සීනිවල බද්ද රුපියල් 50ක් අඩු කරපුවාම සීනි මිල රුපියල් 50කින් අඩු වෙන්න තිබුණා. ඒ අඩුවට සීනි දුන්නේ නැත්නම් ඔහු කිපෙන්න තිබ්බා. නාඩු රුපියල් 95යි කිව්වා, සම්බ රුපියල් 98යි කිව්වා. ගැසට් එක ගෙහුවට පස්සේ ඒ ගැසට් එකට අනුව හාල් වික්කේ නැත්නම් ඔහු කිපෙන්න තිබ්බා. වැඩි මිලකට PCR කට්ටල ගෙන්නේම පිළිබඳව ඔහු කිපෙන්න තිබ්බා. මුළු රටම වහලා තියෙනකොට තමන්ගේ මස්සිනා යුක්‍රේන් සංචාරකීන් ලංකාවට ගෙනල්ලා මේ පිස්සුව දිහා බලපුවාම ඔහුට කිපෙන්න තිබ්බා. හැබැයි ඔහු ඒකට කිපෙන්නේ නැතුව ඔහු කිපෙනව ඔහුගේ සම්පූර්ණ නම කීම පිළිබඳව. එවැනි ජනාධිපතිවරු කේන්තියට කිපිලා තීන්දුව తీර අරගෙන බියවද්දලා මේ සමාජයේ ඉදිරියට ගියපු කාලය දැන් අවසන්. ඒ නිසා තවදුරටත් අපේ රටේ චණ්ඩි ජනතාවත් තරජනය කරන සමාජයේ බියවද්දන දේශපාලනය වළංගු නැති බව අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මතක් කරන්න කැමතියි. නරක පූර්වාදර්ශයක් දුන්නා. මොකද නරක පූර්වාදර්ශය? නරක පූර්වාදර්ශය තමයි එතුමා කිව්වා මම චරිත දෙකක් හැටියට වැඩ කරනවායි කියලා. ඒ වගේම ඕනනම් අතීතේ මතක් කරලා දීලා ක්‍රියා කරන්න පුළුවන් ආකාරය පිළිබඳව රටට ඉඟි කළා. මොකද මේකෙන් පේන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් ආකාරයක තර්ජනයක්. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ලබා තියලා තිබෙන අයිතියට තර්ජනයක්. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හරහා කියවෙන අනිත් එක තමයි මේ යන ගමන පිළිබඳ ඉඟියක්. අපිට පේනවා මේ වෙනකොටත් යම් ආකාරයක සිවිල් පාලනයට අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා. සිවිල් පාලනය අවසන් කරමින් හමුදා පාලනයකට ආණ්ඩුව උත්සාහ කරනවා කියලා පේනවා. විපක්ෂය මර්ධනය කිරීමට දරන උත්සාහය මත, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යම් ආකාරයක තර්ජනයට ලක් කරමින් ඒවා යටපත් කරන්න මේ ප්‍රකාශය හරහත් යම් ආකාරයක ඉඟි කිරීමක් තිබෙනවා. ඒ නිසා සමග ජන බලවේගයේ හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය අපි දැඩි ලෙසම හෙළා දකිනවා. මේ අතර සමග ජනබල වේගයේද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. රටේ පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා ස්වකීය තනතුරේ අභිමානීය මෙන්ම වගකීම්ද නිසි ලෙස වටහාගෙන ඇද්ද යන්න පිළිබඳව අපට ඇත්තේ විශාල සැකයකි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදු කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් තුළ හිමිවන ප්‍රධාන අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම පමණි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිඋත්තර ලබා දීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් තර්ජනය කිරීමට කිසිදු අයිතියක් නැත. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි සෑම විටම පෙනී සිටිමු. උපුටා ගැනීම අවසන්. රංජිත් මද්දුම බණ්ඩාර, මහලේකම්, සමගි ජනබල වේගය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටපී අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා පාර්ලිමේන්තුව තුල ඕනම දෙයක් කියන්න පුළුවන් පාර්ලිමේන්තු වරප්‍රසාදයට යට වෙලා පාර්ලිමේන්තුවට එන්න බැරි ව්‍යාපාරිකයෙක් ගැන වෙන්න පුළුවන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි කෙනෙක් දියා විශාල වශයෙන් චෝදනා කරලා ඔහුන්ට මේවා කරනවා. ඒ වගේ ඉතාම අසික්කිත විදියට කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තු ඉන්නේ නැත් ඉන්නවා. අපිත් මේ ඔවුන්ට වැඩි අපි පාර්ලිමේන්තුවේ දශක දෙකක කාලයක් හිටපු අය. ඒක පැත්ත. හැබැයි මම දැක්ක ඌ අර පොලිසියට පැමිණිල්ලක් කළා දෙන එක දිහා බැලුවම මට මතක් වෙන්නේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ඔය පැමිණිල්ල කරන්න තිබුණේ එදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවයි කියලා තාත්තා. හරින්ගේ තාත්තා ඇවිල්ලා කියනකොට පුතේ පල්ලි යන්න එපා මෙහෙම බෝම්බ ගහන්න ඉන්නවා කියලා කියනකොට ඔය හරින් ප්‍රනාන්දු මහත්තයා තිබුණානේ ඔය වගේම ඉක්මනට දුවලා ගිහිල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන්න කැබිනට් ඇමතිවරේ මගේ තාත්තට මෙන්න මෙහෙම තොරතුරක් ඇවිල්ලා තාත්තා මේක කිව්වා කියලා කිව්වනම් අර කොච්චිකඩේ පල්ලියේ කටුව පිටියේ පල්ලියේ මඩකලපුවේ සිවෝන් දෙවස්ථානේ ජීවිත අපිට අහිමි වෙනවා අපිට බේර ගන්න තිබුණා. ඒ වෙලාවේ බිත්තර කට්ටේ හැංගිලා යන කුකුල් පැටියා වගේ හැංගිලා ඉඳලා දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතාවක් කළාම පොලිසියට යනවා. ජනාධිපතිතුමාගේ එදා ප්‍රකාශය දිහා බැලුවොත් ඒක තමන්ට තොප්පිය දාගන්න අවශ්‍ය කෙනාට තොප්පිය දාගන්න පුළුවන්. එතුමාගේ නම කිව්වේ මෙහෙම මේ ආකාරයෙන් කතා කරනවා. පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ එදා චණ්ඩියා වගේ හිටපු කෙනා දැන් අද බය වෙලා ගිහිල්ලා පොලිසිය ගිහිල්ලි වෙලා පැමිණිලි කරලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි මේ පසුගිය ජනාධිපතිවරණයේ දිහා බැලුවාමත් එහෙමයි, මහමැතිවරණයේ දිහා බැලුවාමත් එහෙමයි, කිසිම
ආරවුලක් ගැටුමක් නැතුව පැවතුපු මැතිවරණ දෙකක්. ඊළඟට මේ මැතිවරණ වලින් පස්සේ ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පරිගත්ත නැති ආණ්ඩුවක් තමයි දැන් තියෙන ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ. ඒක නිසා හැම කෙනෙක්ටම නිදහස තියෙනවා, හැම කෙනෙක්ටම තමන්ගේ ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් බලන්නේ එක පැත්තකින් කොරෝනා වසංගතයෙන් බලනවා නම් ඒකෙන් බලන්නේ අන්තවාදීය එහෙමත් නැත්නම් ජාතිවාදී අවසන්ඩ ඒ වගේ මොකක් හරි ප්‍රකාශයක් කරාපුවම ඒකෙන් මේගොල්ලන් දේශපාලන වාසියක් ලබා ගන්න තමයි බලන්නේ. ඒක නිසා අපි කියනවා අරින් ප්‍රනාන්දු මැතිතුමාට බය වෙන්න නැතුව ඉන්න, ජනාධිපතිතුමා ගැන්ඩි මරණ නායකයෙක් නෙමෙයි. රට බේර ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ජනාධිපතිවරයෙක්ට, ආරක්ෂක ලේකම්වරයෙක්ට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යොදා ගනිමින් දිගින් දිගටම ඉතාම පහත් මට්ටමේ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එතුමාට කිසිම තර්ජනයක් කිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ. එතුමා ගැන නැවත හිතා බැලීම සඳහා ප්‍රකාශයක් තමයි කරලා තියෙන්නේ. එහෙම තර්ජන ගර්ජන කරලා වෙලා මන්ත්‍රීවරු කරන්නේ ඒක එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පිළේ ක්‍රමවේදී. ජනාධිපතිතුමා තර්ජනය කරයි කියන එක මහා සාවද්‍යයක්. මොකද මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වන සංවත්සරයට සමගාමීව ප්‍රතිසංස්කරණය කළ එම විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. ආරක්ෂිත හා අබලන් තත්ත්වයේ පැවති මෙම පෞරාණික ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මහා සංගරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැදේ ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ අනතුරුව ගොඩනැගිල්ල විවෘත කළා. තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ගොඩනැගිල්ලේම සිප් සතර හදාරා තිබීම විශේෂත්වයක්. හැත්තෑක් වසරක තර්ස්ටන් ඉතිහාසය තුළ වෘත්තිමය වශයෙන් වසර 50ක දේශපාලන දිවියක් සම්පූර්ණ කළ ආදි ශිෂ්‍යයෙකු වෙනුවෙන් පිරිනැමෙන තර්ස්ටන් ප්‍රජාවේ සමරු තිලනය මෙහිදී තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විසින් අග්‍රාමාත්‍යවරයාට ප්‍රදානය කළා. අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ බන්දුලු ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිෂෙන් හොයින් යන මහතුරුන්ට මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු තිලන ප්‍රදානය කරනු ලැබුවා. චීන ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකා ආදී විද්‍යාර්ථ සංගමය හා චීන සමුහණ්ඩේ සම්බන්ධීකරණයෙන් Huawei Idea Hub විසින් පිරිනමනු ලබන රුපියල් මිලියන 10ක් වටිනා ස්මාර්ට් පන්ති කාමර තාක්ෂණික උපකරණ කට්ටල 6ක් විද්‍යාලයට බහර දීමද මීට සමගාමීව සිදු වුණා. මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා පත්වීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ පක්ෂ නියෝජිතයින් අතර පැවති ප්‍රථම හමුව අද පෙරවරුවේ සිදු වුණා. කල්තමායති පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතා හමු වුණා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී විශේෂම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා. මේ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා ඉතාමත් කඩිනමින් මැතිවරණ පැවැත්වීම පිළිබඳව තිබෙන ප්‍රායෝගික ගැටලුවලට නීතිමය ආවරණයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එම යෝජනාව අග්‍රාමාත්‍යතුමාටත් කථානායකතුමාටත් ඉදිරිපත් කරලා ඉතාමත් කඩිනමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මැතිවරණ නීතියේ පවතින ඒ අඩුපාඩුකම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරලා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට ඒ අවශ්‍ය එකඟතාවය පත් කරමු ලැබුවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉදිරියට පැවැත්වෙන නියමිත පළාත් සභා මැතිවරණයේදී කොමිෂමේ ස්ථාවරය උනේ දැනට සීමා නිර්ණ කොමිෂමේ වාර්තාව අක්‍රිය වෙලායි තියෙන්නේ කියලා ඒගොල්ලෝ කිව්වා. ඒක පණගන්වන්න පාර්ලිමේන්තුවෙන් කතා කරලා ඒගොල්ලන්ට නියෝගයක් එන්න ඕනේ කියලා පළාත් සභා මැතිවරණය තියෙනවනම්. එතකොට ඒ අක්‍රිය වෙච්ච සීමා නිර්ණ කොමිෂන් සභාවට පණක් දෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවෙන් පණ දීපු වෙලාවට කොමිසම මැතිවරණය තියන්නම් කියලා තමයි කිව්වේ. අපි කතා කරා පළාත් සභා මැතිවරණය තියනවද නැද්ද කියන එක ගැන. අපි ඒ ගැන ආණ්ඩුවෙන් විමසුවා. ආණ්ඩුවේ ගැන පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. විශේෂයෙන් අපි කියන්නේ මැතිවරණය පැවැත්විය යුතුයි. ආණ්ඩුවට දැන් 3-2 බලයක් තියෙනවා. සියලු දේ කරගන්න පුළුවන්. එසේ තියෙද්දි මැතිවරණ වලට යන්නේ නැත්නම් මැතිවරණ වලට ජනතාවට මූණ දෙන්න අපහසුතාවයි කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. දැන් ආණ්ඩුව පත් වෙලා අවුරුද්දයි මාස දෙකක් වෙනවා. පළාත් සභා මැතිවරණයට යන්න ආණ්ඩුව මැලිකමක් දක්වනවා. පරණ ක්‍රමයට මනාප ක්‍රමයට සමානුපාති ක්‍රමයට තියෙනවා නම්
සීමා නිර්ණයක් අවශ්‍ය නැහැ. අලුත් කරන ක්‍රමයට දෙනවා සීමා නිර්ණයක් අවශ්‍ය. විශේෂයෙන්ම මැතිවරණ නීති සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු ඒරිම්කාරක සභාවක් පත් කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂමේ අදහස් පළ කළා. ඉදිරියේදී පාර්ලිමේන්තු ඒරිම්කාරක සභාවත් තුලින් පහුගිය කාලවල මැතිවරණ නීති සම්බන්ධව පතුවෙච්ච ගැටලු निराකරණය කරන්න ඒ කටයුත්ත සම්බන්ධව සාකච්ඡා කළා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි සහභාගී සියලුම දේශපාලන පක්ෂ පක්ෂයක් දෙකක් හැරෙනකොට අනෙක් සියලුම දේශපාලන පක්ෂ නොපවත්වන ලද පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂම දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ රටේ වතුකම්කරු ජනතාව වෙනුවෙන් රුපියල් දහසක් දෙන්න උත්සාහ කරනවා වගේම ඉදිරි දින කිහිපයතුලදී අපි විශ්වාස කරනවා අපිට මේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන රටේ කම්කරු ජනතාව වෙනුවෙන් ඒ සහනය ලබා දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රශ්නයක් නිර්මාණය කළා ප්‍රශ්නයක් ඇවිලෙන්න ඉඩ දීලා හිටපු ගමන් නිින්දෙන් නැගිටලා වගේ කුලප්පු වෙලා අපි මැදිහත් වෙනවා ප්‍රශ්නේ විසඳනවා එහෙම එකක් නැහැ කියලා කියන එක හරිම අවාසනාවන්තයි මේ මැද පෙරදිගේ ඉන්න අයවගේ ඉන්නවා ගැනීමට ගුවන් ගමන් බලපත්‍රයට සහනාධාරයක් සහනයක් දෙන්න තානාපති ආංශ දැනුවත් කරලා තියෙනවා 69 ලක්ෂයක් ඡන්දෙ දීලා හදාගත්ත රජය දැවැන්ත විශ්වාසයක් ජනතාව තුළ මේ රජය තුළ තියෙනවා මේ නායකයා තුළ ගැන තියෙනවා එහෙම තියෙන එක විනාශ කරන්න දෙන්න බෑ කළු සල්ලි සුදු කරන්න ආණ්ඩු ලොකු ව්‍යාපාරයක නියැලෙමින් ඉන්නවා දූපතක් වෙච්චි අපේ රට කොරෝනා අවදානමට ලක් කරගෙන මේ වැටි මාධ්‍ය සම්දර්ශන පවත්වගෙන යනවා අපේ රටේ ජනතාවට දෙයියන්ගේ පිටයි කියන තමා තියෙන්නේ බෙහෙත ගෙනාවත් වැරදි බෙහෙත ගේන්න මුල පිරුවත් වැරදි කොරෝනා සුව කරත් වැරදි කොරෝනා රෝගීන් ටික හොයාගත්තත් වැරදි කොරෝනා වලින් ආර්ථිකය වැටෙනකොට කොහෙන් හරි කමන්නේ විදේශිකු ටිකක් ගෙනල්ලා සංචාරක ව්‍යාපාරය උස්සන්න හදනකොට ඒකත් වැරදි टूरीज मिनिस्ट्री के तुने एक प्लान गहलती हरियट शुद्ध गेन वेडपील एक उदयांग वीर तुंग गिहिले वेडपील अद्मा ये जनाधिपत तरह काट तरह विन विन प्रश्न तरह प्लान वेडकर දේශීය 25 ටම පහුගිය කාලය තුලදීම ගංවතර ගැලවුවත් ගිලාපයින් මේ පාර්ලිමේන්තුව ගිලාපයින් කියන කෙනෙක් කිව්වේ පොද දේශපාලඥයෝ ඒ තරම් එපා වෙලා තමයි තිබ්බේ පහුගිය කාලේ නමුත් පහුගිය රජයට අධිකරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනබරම දුන්නේ ඒ වෙනස ඇති කරන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද මඩකලපුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ මගින් අත්තරංගොඩ ගනු ලබන මද්‍රව්‍ය තොග ජාවාරම් කළේයි අත්තරංගොඩ ගෙන සිටින් එම කාර්යංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණයේ හමුවේ අද අධිචෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. එම චෝදනා බාර දීමෙන් අනතුරුව සැකකරුවන් අපමත නිදහස් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ටෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට අද දැනුම් දුන්නා. රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා ඒ බව අධිකරණයට දැනුම් දී තිබෙනවා. 2005 වසරේ නත්තල් දේව මෙහෙට එක්ව සිටියේදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයේදී වෙඩිකරුවෙක් විසින් පරරාජසිංහම් මහතා ඝාතනය කරනු ලැබුවා. අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජයේ සමයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතු සායතනයේ හිටපු සභාපතිවරයාට එරෙහිව ගොනුකල නඩුවක් පෙබරවාරි මාස 12 වෙනිදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගලයේ මහාධිකරණයේ අංක 2 විසින් නියෝග කර තිබෙනවා. මෙම නඩුව ඉකුත් දෙසැම්බර් මාස 4 වෙනිදා කැඳවීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් අලුත්කඩේ ප්‍රදේශීය ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිර නීතිය හේතුවෙන් එදින නඩුව කැඳවනු ලැබුවේ නැහැ.
යාපනය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබූ මුලි වයිකල් ස්මාරකය කඩා බිඳ දැමීමට විරෝධය පළ කරමින් පසුකීදා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කළා. ඒ නැවත එම ස්මාරකය ඉදිකිරීමට උපකුලපතිවරයා ලබා දුන් පොරොන්දුවක් සමගයි. මේ අතර මෙම සිදුවීමට එරෙහිව උතුරු සහ නැගෙනහිර පළාත්වල කඩසාපු වසා දමමින් ජනතාව සිය විරෝධය පළ කර සිටියා. යාපනය විශ්වවිද්‍යාලය තුල ඉදිකර තිබූ මුල්ලි වයිකල් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්හිටුවීමට තීරණය කර ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. අද උදෑසන උපකුලපතිවරයා විසින් අදාළ ස්මාරකයේ නැවත ඉදිකිරීමට පොරොන්දු වීමත් සමගයි මෙම උපවාසය අත්හිටුවීමට උන් තීරණය කර ඇත්තේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පළ කළේ මෙවන් අදහසක්. කිසිම පිළිමයක් ස්මාරකයක් නිර්මාණය විශ්වවිද්‍යාල තුල හදලා ප්‍රදර්ශනය කිරීමට පුළුවන් කමක් නැහැ. විශ්වවිද්‍යාලයේ අනුමැතිය නැති. දැන් මේ අදාළ ස්මාරකය සම්බන්ධයෙන් ඒ විදිහේ අනුමැතියක් කිසිසේත් ලබාගෙන තිබුණේ නැහැ. මෙතන කිසිම දේශපාලන සාධකයක් නැහැ. රජයක් හැටියට අපිට ඕන වෙලා තිබෙන්නේ මේ ප්‍රශ්නය සුහදශීලී ලෙස විසඳීම. වරදියේ මාළුමාන පුද්ගලයන් එවැනි උත්සාහයක් දරන පුද්ගලයන්ට මේකෙන් කිසිසේත් අපේ අවස්ථාවක් සපයා දෙන්නට හොඳ නැහැ. යාපන විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මේ ශිෂ්‍යයන් සමග සුහද සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳීමට පුළුවන් වෙයි කියලා අපතුල දැඩි සිසුන්ගේ මෙම උපවාසයට සහය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාවද කඩසාපු ආදිය වසා දමමින් ඊට සහයෝගය පළ කළා. යාපනයේ පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහාද මින් සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබුණා. මඩකලපුව ප්‍රදේශයේද ජනතාව ව්‍යාපාරික ස්ථාන වසා දමමින් මෙම විරෝධතාවයට සිය සහය පළ කළා. මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් අද පෙරවරුවේ සිට වවුනියාවේ වෙළඳසැල්ද වසා දමා තිබුණා. කෙසේ වෙතත් එම තත්ත්වය හමුවේ උවද වවුනියාව ප්‍රදේශයේ ජන ජීවිතයේ එදිනදා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවත්. ඉදිරි වසර කිහිපය තුළ ක්‍රීඩා ශාස්ත්‍රය වෙනුවෙන් ඩොලර් බිලියනයක් ආයෝජනය කර මෙරට ක්‍රීඩාව නගා සිටවීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සමාගමක් සතු එකම ඩිජිටල් ක්‍රීඩා අවකාශය වන www.slt.lk/esports නවතම වැඩිදියුණු කිරීම සමග එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT මොබිටෙල් සහ ලොව සුප්‍රකට ඩිජිටල් ක්‍රීඩා තාක්ෂණ සමාගමක් වන ස්වර්මියෝ මීඩියා ආයතනය පසුගියදා පියවර ගත්තා. එය හඳුන්වා දීමේ උත්සවය අද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. The sportainment is not only about entertainment. ක්‍රීඩාව කියන්නේ විනෝදාංශයක් පමණක් නෙවෙයි. ඒ හරහා අපිට ආර්ථිකය ශක්තිමත් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. අපේ ප්‍රධාන ඉලක්කයක් තමයි ඉදිරි වසර 5 සහ 10 ඇතුළත ඩොලර් බිලියනයක් පමණ වියදම් කරලා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ගොඩනගන එක. ඒ වගේම මේ වෙනකොට e-sports කියන ක්‍රීඩාවත් හඳුනාගෙන තිබෙන අතර එය දියුණු කරන්නත් අපි කටයුතු කරනවා. පාසල් යන කාලේ මට මේ වගේ අවස්ථාවක් තිබ්බේ නැහැ පරිගණක ක්‍රීඩා කරන්න. මට ඒ දේ කරන්න ඕන නම් මට දෙමෝපිය අවසර ගන්න වෙනවා. ඒ තදේ සේරම වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට ඒක ක්‍රීඩාවක් වෙලා. 2019 ඉඳලා ක්‍රීඩා අමාත්‍යාංශය මේ e-sports කියන ක්‍රීඩාව හඳුනාගත්තා. කවදා හරි මගේ පුතාට මගේ අවසරයක් නැතුව වුණත් මේ පරිගණක ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන් තව අවුරුදු කිහිපයකින්. අමාත්‍යාංශයක් විදිහට අපි බැඳී සිටිනවා එය දියුණු කරන්න. ඒ වගේම සන්නාමයක් විදිහට මේ e-sports ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමට ගේන්නත් අපි තවදුරටත් සූදානමින් සිටිනවා. It's a global standards. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමෙමු රාත්‍රී පුවත් විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.